හැම අද සාදරයෙන් පිළිගන්නවා SL Birds Info YouTube channel එකේ නේද තවත් එක් වීඩියෝ එකකට. ඉතින් අද මම මේ විදිහකින් ඔයාලට ගෙනල්ලා තියෙන ගංකුකුළු වර්ග 9ක් ගැන. ඉතින් යාළුවනේ ගොඩක් අය ගංකුකුළු ගෙවල් වල හැදුවට එයාලා හදන කුකුළු වර්ගයේ ගොඩක් දුරට දන්නේ නැහැ. නැත්තම් ඒ කට්ටිය ගොඩක් විතර හිම ගන්න හොඳ කුකුළු ප්‍රභේදයක් දන්නේ නැතුව ඇති. ඒ නිසා අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට වඩාත්ම ලාභදායී විදියට හදන්න පුළුවන් විතරේම ගොඩක් ලැබෙන කුකුළු ජාති 9ක් ගැන තමයි අද වීඩියෝ එකෙන් කියන්න තියෙන්නේ. ඉතින් අපි වැඩිදුර කතා නොකරම අපි යම්පේ වීඩියෝ එකට. පළවෙනි වර්ගය තමයි සසෙක්ස්. මෙයාලා වසර 250කට කලින් බ්‍රිතාන්‍යයේ දියුණු කරපු ප්‍රභේදයක්. මේකට ටික තනි කරමලයක් තමයි තියෙන්නේ. බිත්තර කටුව සුදු පහටයි. පිරිමි සතෙක් කිලෝග්‍රෑම් 4ක් විතර බරයි. ගෑනු සතෙක් කිලෝ 3ක් විතර බරයි. ලයිට් සසෙක්ස්, රෙඩ් සසෙක්ස් කියලා වර්ග ඉන්නවා. වාර්ෂිකව බිත්තර 250ට වැඩියෙන් ගන්න පුළුවන්. බිත්තර හොඳින් රකින්න ප්‍රභේදයක් විදිහට හඳුන්වන්න පුළුවන්. දෙවන ප්‍රභේදය තමයි ඔස්ටලොප්. ඕස්ට්‍රේලියාවේ දියුණු කරපු ප්‍රභේදයක්. බිත්තර සඳහා වඩා සුදුසු ප්‍රභේදයක් වෙනවා. තනි කර්මලයක් ඇත. ශරීර වර්ණය කළුවේ. බිත්තර කටුව දුඹුරු පැහැති. වාර්ෂිකව බිත්තර 200ත් 250ත් අතර ප්‍රමාණයක් ගන්න පුළුවන්. තුන්වෙනි වර්ගය තමයි RIR නැත්නම් රොඩ් අයිලන්ඩ් රෙඩ් කියන ජාතිය. මේ කට්ටිය වසර 150කට කලින් ඇමරිකාවේ දෙමුහුම් කරලා සාදපු ජාතියක්. මේ කට්ටිය බහුලව රතු දුඹුරු පාටින් ඉන්නවා. කළු සුදුත් කලාතුරකින් ඉන්නවා. බිත්තර කටුව දුඹුරු පාටයි. කුකුලා ඒ කියන්නේ පිරිමි සතා කිලෝ 4ක් විතර බරයි. කිකිලි කිලෝ 3ක් බරයි. වාර්ෂිකව බිත්තර 250ක් විතර ගන්න පුළුවන්. හතරවෙනි වර්ගය තමයි නිව් හැම්ෂයර්. මේ කට්ටිය ඇමරිකාවේ සත්තු විශේෂයක්. මේ කට්ටියක සාමාන්‍යයෙන් සාමාන්‍ය බිත්තර වලට වැඩිය බිත්තර විශාලයි. කටුව දුඹුරු පාටයි. ශරීරයේ රතු කළු මිශ්‍ර වර්ණයක් තමයි ගන්නෙ. වාර්ෂිකව බිත්තර 200ක් වගේ ප්‍රමාණයක් ගන්න පුළුවන්. පස්වෙනි වර්ගය තමයි ලෙගෝන්. මේ කට්ටිය ඉතාලියේ සම්භවය වී ඇත. ප්‍රභේද 12ක් පමණ ඇත. පැහැය අනුව ප්‍රභේද හඳුනා ගනි. බ්‍රවුන් ලෙගෝන්, වයිට් ලෙගෝන් ප්‍රසිද්ධ වේ. බිත්තර කටුව සුදු පාටය. බිත්තර නිෂ්පාදනයේ ඉතා ප්‍රචලිතයි. වාර්ෂිකව බිත්තර 280ත් 320ත් අතර ප්‍රමාණයක් ගන්න පුළුවන්. හයවෙනි ප්‍රභේදය තමයි ප්ලයිමවුත් රොක්. ඇමරිකානු ප්‍රභේදයක් මේ කට්ටිය. සුදු හා අලු වර්ණවලින් යුක්ත වෛරම් ඇත. බිත්තර දුඹුරු පාටයි. කුක්ලෙක් ඒ කියන්නේ පිරිමි සතෙක් කිලෝ 3 හමාරක් බරයි. කිකිලියෙකු කිලෝ 3ක් පමණ බරයි. වාර්ෂිකව බිත්තර 230ත් 250ත් අතර ප්‍රමාණයක් ගන්න පුළුවන්. හත්වෙනි වර්ගය තමයි ඇන්ඩලුසියන්. ඉස්පාඤ්ඤ සතුන් විශේෂයකි. මේ කට්ටිය අලු පාටයි. බිත්තර කටුව සුදු පාටයි. පිරිමි සතෙක් කිලෝ 3 හමාරක් විතර බරයි. කිකිලි ඒ කියන්නේ ගෑනු සතෙක් කිලෝ 2 හමාරක් විතර බරයි. වාර්ෂිකව බිත්තර 150ත් 175ත් අතර ප්‍රමාණයක් ගන්න පුළුවන්. අටවෙනි ප්‍රභේදය තමයි මිනෝර්නා. මේ කට්ටිය ඉස්පාඤ්ඤ ප්‍රභේදයක්. බිත්තර කටුව සුදු පාටයි. බිත්තර ගැනීමට වඩා සුදුසු ප්‍රභේදයක්. කුකුලා ඒ කියන්නේ පිරිමි සතා කිලෝ 2ක් ග්‍රෑම් 800ක් පමණ බරයි. කිකිලි ඒ කියන්නේ ගෑනු සතා කිලෝ 2යි ග්‍රෑම් 200ක් පමණ බරයි. වාර්ෂිකව බිත්තර 150ක් පමණ ගන්න පුළුවන්. නවවෙනි වර්ගය තමයි ඇන්කොනා. ඉතාලියේ සම්භවය වී ඇත. බ්‍රිතාන්‍යයේද ප්‍රචලිතය. බිත්තර සඳහා වඩා සුදුසු ප්‍රභේදයකි. කුකුලා ඒ කියන්නේ පිරිමි සතා කිලෝ 2 හමාරක් විතර බරයි. කිකිලි ඒ කියන්නේ ගෑනු සතා කිලෝ 2ක් පමණ බරයි. බිත්තර සුදු පාටයි. වසරකට බිත්තර 200ක් 250ක් පමණ ප්‍රමාණයක් ගන්න පුළුවන්. දහවෙනි වර්ගය තමයි ගෝල්ඩන් කොමෙට් කියන ජාතිය. මේ කට්ටිය දුඹුරු කහ සුදු මිශ්‍ර පැහැයක් තියෙනවා. බිත්තර සඳහා ඉතා ප්‍රචලිතය. බිත්තර දුඹුරු පාටයි. වාර්ෂිකව බිත්තර 300කට ආසන්න ප්‍රමාණයක් ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ අද වීඩියෝ එකෙන් මම ඔයාලට ගෙනාවේ කුකුල් ප්‍රවේද 9ක් ගැන. ඉතින් ඒ ගැන ඔයාලට හොඳට තේරෙන්න ඇති කියලා මම හිතනවා. ඉතින් මගේ වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, ඒ වගේම ඔයාගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න, මගේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා එහා පැත්තේ තියෙන bell icon එක click කරලා තියාගන්න. ඉතින් අදට මම මේ වීඩියෝ එකෙන් සමු ගන්නවා. ඔයාලට සුබ දවසක්.